විශේෂ අවධානය යොමු කිරීමේදී උද්ලකට සම්බන්ධ ආබාධ වලට ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු කාරණේ හඳුනාගන්න පුළුවන් වාඩි වී සිටීමේදී මේ සැදී නිශ්චලව වාඩි වී ඉන්න ඉරියව්ව ඔබට ගණකලා ගන්න පුළුවන්. ඇය රූපයන්ගේ නරඹනවා රූපයන් නරඹනකොට ඇගේ උද්ලකටලව කිසිම ආධාරකයක් නැහැ. අපි මෙම වැඩසටහන හඳුනාගීමේදී ඔබට පෙන්නවා ආධාරකයක් රහිත පුදුවට වාඩි වෙලා ලකුණු වෙලා ඉන්න ආකාරයට. මෙතෙන්දී ආධාරකයක් තිබුණත් හදලි එම ආධාරකයෙන් ප්‍රයෝජන අරගෙන වක්‍රවන ආකාරය තමයි වාඩි වෙලා ඉන්නේ. ඒ වගේම දෙකක් වල ඉදිරියට තමා ප්‍රයෝජනකට ලොකු ප්‍රීතියක් වෙන ආකාරයට හදලි වාඩි වෙලා රූපයන් එතන ඇගේ ගෙලපෙදේ වරණකොට එයා විනාක් පහරට ඇවිල්ලා තමයි මේක ආධාර කරගෙන හිටියේ. එතකොට මෙතෙන්ටත් ආධාරක වශයෙන් නැති වක්‍රය ඇතුළේ ලොකු හිඳසක් පෙන්නුම් කරනවා. ඉතින් මේ ඉරියව්ව වැරදි ඉරියව්වක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මේ මාතෘකාවේ මේ හැමදේම ප්‍රතිදේ යටි ලෙස විදාරණය කරනවා. එතන කොන්ජයන පෙරේ පවතින අන්තර් කටයුතු බිම්බවලට ගෙනදෙන පීඩනය ඉතාම අධිකයි. දැන් අපි බලමු කොහොමද සඳලි ඉවරටි කරන්නේ කියලා. මෙහිදී මම මුලින්ම කරන්නේ සඳලි ප්‍රොජෙක්ට් එකේ එනමන තියෙන ආකාරයෙන් සඳලි ඇවිල්ලා මේ කියන මේ කොහොමද ඇන්නට මොනින් කියන්නේ. ඊට පස්සේ ඔයාලා සපෝට් එක දාන්න බින්නද මොකද ඔයාලා කොන්ට්‍රැක්ට් එකට ඔක ලොකු හානියක් වෙනවා. දැන් මේ අවස්ථාවේදී අපි ඔබට මොනින් මෙම දර්ශන දෙන්නන්න ඕනේ නිසා මේ නිදාවරණය ඉච්ච කුඩුවක් තමයි භාවිතා කරන්නේ. නමුත් මෙතන හොඳට ආධාර වෙන කුඩුවක් තියෙනවා නම් මේ ඔබේ පසුපස ප්‍රදේශයේ සක්තම් ප්‍රදේශයේ මුලින් මේ ඇතුළේ හේතු වෙලා තිබෙන විදිහ තමයි ඔබ වාඩි වෙන්න ඕනේ. එතකොට ඔබේ කුඩුවට පෙළ මුලින් වක්‍රය කුඩුවට පෙළ කිසියම් වක්‍රය මුලින්ම ඒක පැවතියි. ඒ වගේම ඉස්සෙල්ලා මෙයා ඉස්සරහදී පොදුවටිපලේ වක්‍රය නිමිත්තකට වක්‍ර කරන තමයි හිටියේ. දැන් මෙවැනි ආකාරයෙන් වක්‍රය පවත් ගන්නවා සංජාන කරන තීරණය අඩු කරගන්න. ඒ වගේම මෙයාගේ හිතට ආධාරයක් තියෙන්න ඕනේ. ඒකට මේ වගේ ආධාරයක් තියෙන්න ඕනේ. මෙතෙන්ට අමුතු සහිත විදියක් තියෙනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන් දෙන්නේ වක්‍රයන් ආරක්ෂා කරන විදිහට දෙන්නට ආධාරයක් ලැබෙයි. ඒ වගේම සඳලිගේ කටි ප්‍රදේශය. මේ කටි ප්‍රදේශයේ මෙතන පොඩි වක්‍රයක් තියෙනවා මේ ඇඟේ නොවැටි. එතකොට ඒ විදිහට අපි ආරක්ෂා කරන්න ඕනේ මෙන්න මෙතන. මේක ඔබ තුවායක් මුල් කරන හදාගත්ත දෙයක්. මේකෙදි ඒ උස දුර ප්‍රමාණය යාගේ ඇඟේ හැටියට වෙනස් වෙනවා. ඒකට අපිට කියන්න බෑ මේක නියුක්ත උසක් පළලා පොඩි අය පොඩි වෙනවා ලොකු අය ලොකු වෙනවා. එතකොට මේක ධනකම ගොඩක් අඩු වෙනවා. මේ වගේ එක අපිට පුළුවන් සඳටිකේ කටි ප්‍රදේශයට ආධාර වෙන විදිහ මේ විදිහට කියන්න. එතකොට මෙතන මගේ අත මුතුය ඇඳ කියලා හිතුව ඔබට පුළුවන් මේ විදිහට ආධාර වෙලා කියන ආකාරයෙන් තේරුම් ගන්න. ඒ වගේම සඳලි දෙකක් මොලි මම නැම්මා. ඒ මොකද සඳලි කපුල් විචාර ගැනීමකොට පොදුලක පෙළට ඇතිවන පීඩනය විසාරයි. එම පීඩනය අවම කරගන්න අපි දැනුම් දෙන්න නැව්වා. පයි වාඩි වෙලා රූපවාහිනිය නරඹන්න පුළුවන් නිවැරදිම ක්‍රමය. අපි මෙම ක්‍රමය අධ්‍යයනය කරලා ඔබට ඇති වෙන ගැටලු ඔබේ බෙල්ලට හානි වෙන පුළුවන්, ඔබේ කොළියට පෙරට හානි වෙන පුළුවන්, ඒ අතර මුඛකට වලට හානි වෙන පුළුවන්, මේව නවත්තගෙන මුදින් රූපවාහිනිය නිවන්න සුව විදියකට මඟ පාදගමු. මේ විදියට නිදි දියවෝ සාර්ථකයි.